නීති විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ සහ නීති ශිෂ්‍ය සිංහල සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ පැවැත්වුණා. එහිදී ශිෂ්‍ය කණ්ඩායමක් නීති විද්‍යාලයේ විදුහල්පතිනි ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ මහත්මිය කාර්යාල අඩස්සිය තබා ගනිමින් විරෝධතාවක නිරත වුණේ ඡන්ද විමසීම නීත්‍යානුකූල නොවන බව පවසමින්. නිලවරණයට එල්ලවන චෝදනා පිළිබඳව අද පෙරවරුවේ විමර්ශනයක් පැවැත්වීමේ එකඟතාවය මත පැය 22 හමාරක කාලයක් කාර්යාල අඩස්සියේ සිටි නීති විද්‍යාලයේ විදුහල්පති නිදහස් කෙරුණා. ඒ අනුව අදාළ විමර්ශනය පැවැත්වීම සඳහා ජනාධිපති නීතිඥ යුහර්ද සිල්වා මහතා අද පෙරවරුවේ නීති විද්‍යාලයට පැමිණියත් ඔහුට විද්‍යාලයට ඇතුළු වීමට ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම ඉඩ ලබා දුන්නේ නැහැ. මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණා. ඔක්කොමල මෙතන කියන දේ අහන්න බෑනේ. සර්ට් ඉන්ක්වයරි එක තනියම තියන්න ඕනේ. හා හරි. එහෙනම් සර් අපිට අපේ ප්‍රශ්න අපිට මෙතන ඇතුළ වෙන දේ ගැන විශ්වාසනීයයක් නැහැ. සර් ආව සර්ට් බැරිුණා අපිට උත්තරයක් දෙන්න. උත්තරයක් දුන්නේ නැහැ සර්. උත්තරයක් දුන්නේ මොකද්ද උත්තරේ? ඔය බොරුව මොකද්ද? හා සර්. එහෙම තරණය කරන්න එපා. එහෙම තරණය කරන්න එපා. අපි අපි යන්නේ නැහැ. අපි යන්නේ නැහැ සර්. අපි කන්ටිනියුට් ඔෆ් ඉන්ට්‍රස්ට් දිනවා කියලා ඔයා ගත්තා. ඊට දැන් ගත්තා. හරි අපි වෙන්නන්න. අපි වෙන්නන්න. සර්ට් වෙන්නන්න. සර්ට් වෙන්නන්න යන්න. එහෙම වෙන්නන්න. අපි වෙන්නන්න ඕන වැඩි දෙයක් නැහැ. සර්ගීල තනිය පාඩි දෙනින් අපි ඉන්ක්වයරි එකට එන්නේ නෑ. හරි යන්න. යන්න දැන් වායිසෝරි ඇක්ෂන් බලමු. වායිසෝරි අපි නඩුකාරයට විරුද්ධව ඉදී ආයි නඩුවල වැඩි වෙන්නේ නෑ. අර නඩු දාමු තමයි බලු දාමු. අනතුරුව ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම රැස්වීමක් පැවැත්වීමට සූදානම් වීමේදී ප්‍රගතිශීලී ශිෂ්‍ය කණ්ඩායම ඊට බාධා කළා. ඔයගොල්ලෝ නෝන්නේ පොඩි උන්ස හොරතන්ද දාලා. හොරතන්ද දාලා වෙලා කතා කරන්න ලෑස්ති වෙන්න බා. ඉතල බලන්න ලංකාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගෙන ඉන්න නීතිඥෝ බිහි වෙන තැන ඒ බිහි වෙන්න ඉන්න නීතිඥෙන්ට ප්‍රජාතන්ත්‍රවාදය තමන්ගේ මූලික අයිතිවාසිකම් නැත්නම් ඒ වගේ දැනග යුක්තිය සාධාරණීකරණය කියලා අපි පිළිගන්නේ නැහැ. මෙතනදී අපිට පේනවා ඡන්ද හොරකමක් වෙලා තියෙනවා. LSU එකේ ඇසිස්ටන්ට් සෙක්‍රටරි සහකාර ලේකම්තුමා එක්කලා එකතු වෙලා හොර ඡන්ද දාලා තියෙනවා. එතුමගේ නම ඡන්ද හිමිනාමලේකනේ නැතිව තියෙද්දි. මේ පුද්ගලයාට එකපාරක් මෙතන ඡන්ද ඉල්ලුවාම මොන නිලබාරයක් වුණත් මේ පුද්ගලයා කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියාගෙන කරන්නේ මේ තමන් ආන නඩුවට තමන්ගේ සම්බන්ධයක් තියෙනවා නම් ඒ සජෙස්ට් කරලා තමන් රිෆියුස් කරනවා තමන්ගේ පුරුවේ තමන්ගේ පුරුවේ තමන් ඉල්ල අස් වෙනවා. හැබැයි මෙතන නීතිචෝ බිහි කරන දාලා එහෙම සම්ප්‍රදායක් එහෙම ප්‍රතිපත්තියක් ආරක්ෂා කරන්නේ අපි ඒක පිළිගන්නේ නැහැ ඒ නිසා. අද විසුතුමා දක්වා හරි කියලා අපි මේකට විසඳුම් ඉල්ලනවා. අපකල විමසීමකදී ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නිලවරණයට විරෝධය පළ කළ කණ්ඩායම නොමැතිව විමර්ශනය සිදු කළ බවයි. එහිදී තීරණය කර ඇත්තේ නිලවරණයේ ඡන්ද ගණන් කිරීම පරීක්ෂණ අවසන් වනතුරු අත්හිටුවා සියලු පාර්ශවයන්ගේ වාර්තා අගවිනිසුරු වෙත යොමු කිරීමටයි. Hiru gossip.lk